ආයිබෝන් දරුවනේ ඔයාලා සිය දිනාටම සුබ දවසක් වේවා අද අපි සාකච්ඡා කරන්නේ සාමාන්‍ය පෙළ දූ දරුවන් එක්ක පුතේ ඔයා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වෙන දුවෙක්ව පුතෙක් නම් මේ වීඩියෝ පාඩම ඔයාලට අතිශයින්ම වැදගත් වේ අපි සාමාන්‍ය පෙළ දූ දරුවන්ට උදව්වක් විදියට තමයි මේ වීඩියෝ පාඩම සම්පූර්ණම පිළිවෙලකට ආවරණය කරන්නේ ඔයාලට මේ වීඩියෝ පාඩම ඔයාලට කැමති නම් අවශ්‍යතාවයක් තියෙනවා නම් පමණක් මේ වීඩියෝ පාඩම මුල සිට අගට නරඹන්න. පුතේ අද අපි සාකච්ඡා කරන්නේ 2018 සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පිළිබඳව. 2018 සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ බහුවර්ණ මාදලියේ ප්‍රශ්න පත්‍රය. 2018 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය 2018 එක ප්‍රශ්න පත්‍රය පුතේ මේ ප්‍රශ්න පත්‍රයට ලකුණු 40ක් හිමි ලකුණු 40ක් හිමි වෙනවා එතකොට අනිත් ප්‍රශ්න පත්‍ර දෙකට 80යි 80යි 200යි මේක දෙකෙන් බෙදීම තමයි 100ෙන් එන්නේ පුතේ අපි මේ අද 2018 ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරනවා. ඔයාට පිතාම පිළිවෙලට මුල සිට අගට මේ බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරනවා. මේ ප්‍රශ්න පත්‍රය තුළින් ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමේදී කිසියම් පහසුවක් දැනෙයි මේ සාකච්ඡාව තුළින්. ඔයාලා දැන් කරන්න ඕන පොද ඔයාලා මේ වීඩියෝ පාඩම නරඹන්න කලින් ඔයාලගේ ළඟ 2018 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන්න ඕන. ඒක තිබීම අතිශයින්ම වැදගත්. මම එතකොට මම සාකච්ඡා කරන දේ ඔයාලට එතකොට ඉතාම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. 2018 පළවෙනි ප්‍රශ්න පත්‍රය ඔයාලගේ ළඟ තියෙන්න ඕන පුතේ. ඒ කාරණේත් දැනගන්න ඔයා දැන් මේ වීඩියෝ නරඹන ඔයාලගේ ගාව 2018 ප්‍රශ්න පත්‍රය නැත්තම් ඒ 2018 පළවෙනි ප්‍රශ්න පත්‍රය හොයාගෙන මේ වීඩියෝ පාඩම නරඹන්න එකතු වෙන්න. මේ වීඩියෝ පාඩමෙන් පස්සේ අපි 2018 දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 2018 තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ මේ සියල්ලම මේ YouTube නාලිකාව හරහා සාකච්ඡා කරනවා. මේක සාමාන්‍ය පෙළ දරුවන්ට උදව්වක් විදිහට කරන වැඩසටහනක්. ඔයාලට මේක නරඹලා උදව් මේ දැනුම ලබා ගන්න. ඒ වගේම ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් මේ සිංහල මේ පේපර් සාකච්ඡා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට සහභාගී වෙනවනම් එයාලත් දැනුවත් කරන්න. එතකොට එයාලටත් මේකේ ප්‍රයෝජනෙ ලබා ගන්න පුළුවන්. හරි පුතේ අපි නිකන් කතා නොකර අපි ඉක්මනටම පාඩමට යමු. අපි 2018 ප්‍රශ්න පත්‍රයේ මුල් ප්‍රශ්න පත්‍රය ගැන තමයි සාකච්ඡා කරන්න. ඔයාලා දන්නවා ලකුණු 40ක්. මේ ලකුණු 40 ඔයාලට ඉක්මනින්ම ගන්න පුළුවන්. කාලය පැය 1යි තියෙන්නේ. මේ පැය 1 තුල මේ වැඩේ කරගන්න ඕන. එහෙනම් පුතේ අපි ප්‍රශ්න පත්‍රයේ ගත්තිකම් ඔයාලා හොඳට ප්‍රශ්න කියවන්න ඕන කියවලා ඒ අදාළ වර්ණේ නැත්නම් අදාළ තේරීම කරන්න තමයි ඔයාලට තියෙන්නේ. ඔයාලට ඒ දේ කිරීම සඳහා වෙනම කොලයක් ලැබෙනවා. ඒ කාර්යය කරන්න තියෙන්නේ. හරි. මම හිතනවා දැන් ඔයාලට ගාව 2018 ප්‍රශ්න පත්‍රයේ තියෙනවා කියලා. මම එහෙම හිතාගෙන මේ වැඩේ කරව නැත්නම් ඒක හොයාගෙන මේ වීඩියෝ පාඩම නරඹන්නේ නැත්නම් පුතේ මේක තේරුමක් නැහැ. මේක අපරාධේ නිකන් නරඹන්න එපා. කාලය අරන් නැරඹුවත් පාඩුවක් නැහැ පුතේ ඔයාලට. මේ ප්‍රශ්න පත්‍රයේ ළඟ තියාගෙන මේක නැරඹුවොත්. හරි. අපි එහෙනම් මේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාවට යනවා. පුතේ බලන්න මේක මෙහෙම තියෙනවා. අංක 1 සිට 3 තෙක් ප්‍රශ්නවල එක් එක් වාක්‍යයේ තද කළු අකුරින් මුද්‍රිත කොටසේ අර්ථයට වඩා සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න. හොඳට ප්‍රශ්නේ තේරුම් ගන්න පුතේ. අංක 1 සිට 3 තෙක් ප්‍රශ්නවල තද කළු අකුරින් මුද්‍රිත කොටසේ අර්ථයට වඩා සමීප අර්ථය තද කළු අකුරින් මුද්‍රණය කරලා තියෙන වචන ටිකට නැත්නම් ඒ වාක්‍යයට වඩා සමීප අර්ථයක් දෙන වාක්‍ය තෝරන්න තමයි උදේ තියෙන්නේ. බලන්න පුතේ. ඔහු අද අංක 1 ඔහු අදහස් ප්‍රකාශ කරේ උගුරට හොරා බෙහෙත් කන්නාසේය. අපි කියන්නේ උගුරට හොරා බෙහෙත් බොන්න එපයි කියලානේ. අපි බලමු ඒ අනුව කිසිවෙකුට නොදෙන්නාක් මෙන්. අපිට ඒක ෂුවර් නෑ. අපි ඊළඟ එකට යනවා. උගුරට නොදෙමන පරිදි බෙහෙත් කිලින්නාක්සේ
පුතේ අපි දන්නෝ ඒක නෙමෙයි මේකෙන් කියවෙන්නේ කියලා. උගුරට හොරා බෙහෙත් ගන්න එපයි කිව්වට ඒක නෙමෙයි කියන්නේ අපි කියන්නේ එහෙනම් අපිට මේක ඉදිරියෙන් පොඩි කතිරියක් දාගන්න පුළුවන් ඉක්මනටම. අනුන්ගේ බලකිරීම ඉටු කරන්නාක් මෙන්. අනුන්ගේ බලකිරීම ඉටු කිරීම අපි දන්නෝ ඒක නෙමෙයි කියලා නේ. එහෙනම් 2 3 අපි අයින් කරනවා. අපිට පළවෙනි එක සුවර් නැහැ. ඊට පස්සේ අපි 4 බලමු. යමක් වසන් කරන්නාක් මෙන්. අපිට හිතනවා ඒක හරි කියලා කිසිවෙකුට නොදැනෙන්නාක් මෙන්. එහෙනම් පුතේ අපිට කිසිවෙක නොදැනෙන්නාක් මෙන් වලට වඩා උගුරට හොරා බෙහෙත් කන්නාසේ කියන එකේ අදහස් කරන්නේ අඟවන්නේ යමක් වසන් කරන්නාක් මෙන් උගුරට හොරා බෙහෙත් දොන්න බෑ කියලා කියන්නේ යමක් වසන් කරන්නාක් මෙන් වගේ. එහෙනම් පුතේ මේකට එන උත්තරේ අංක 4 යමක් වසන් කරන්නාක් මෙන්. හරිම ලේසි අපි ඉදිරියදා අපිට අහන්න තියෙන දේවල් පුතේ මේක උත්තර ගණිතේ උත්තරේ කොටු කරගන්න. ඒක වඩා ඉතාමත් ලේසියි. අපෝදී ඊට පස්සේ අංක 2 යනවා අල්ලේ පැලවෙන බොරු කීමෙන්. ඔයාලා දන්නවා සමහරු කිව්වොත් කියන්නේ අල්ල පැලවෙන බොරු කීමෙන් සමහරු තම කීර්ති නාමය නැති කරගනි. මේවට පුතේ පාඩම් කරන්න දෙයක් නැහැ. ඔයාලට පේනවා ඇතිනේ තම කීර්ති නාමය නැති කරගනි. අංක 1 කෙනෙකු රවටන බොරු බස්. ඒක ඍජුවම තියලා තිනවා. හැබැයි පුතේ අපිට ඒක දන්නේ අපි ඊළඟට යනවා කෙසේවත් විශ්වාස කළ නොහැකි දේ. අල්ලේ පැලවෙන බොරු කියන එක විශ්වාස කරන්න බැරි දේවල්. අපි පුතේ ඒකට පොඩි ප්‍රශ්නාර්ථයක් තියාගෙන අපි ඊළඟට යනවා ඇදහිීමට තරමක් දුෂ්කර කරුණු. අල්ලේ පැලවෙන බොරු කියන්නේ පුතේ ඇදහිීමට තරමක් දුෂ්කර නෙමෙයි. කොහොමවත් අදහන්නේ. එහෙනම් අපිට අංක 3 අයින් කරන්න පුළුවන්. එතකොට 4 අල්ලමත පැලවෙන දේ ඒක වැරදි පුතේ. එහෙනම් අපිට 1 2 2 එකක් තමයි තෝරන්න තියෙන්නේ. 1 කෙනෙකු රවටන බොරු බස්. 2 කෙසේවත් විශ්වාස කළ නොහැකි දේ. පුතේ අල්ල මත පෙරවෙන බොරු කියන්නේ කොහොමවත් විශ්වාස කරන්න බැරි දේ කියලා. එහෙනම් අංක 2 උත්තරේ කෙසේවත් විශ්වාස කළ නොහැකි දේ. හරිම ලේසි. ඔයාලා සමාජයේ අහලා තියෙන දේවල් තමයි මේ අහලා තියෙන්නේ. පුතේ අංක 3ට අපි යනවා කියන දෙයක් වහෙන් හොරව නොකියා කෙලින් කියන්න. අම්මල කියන්නේ ඔබ කියන දේ වහින් හොරව නැතුව කෙලින් කියපන් කියලානේ. අන්නේ අදහසක් මේ තියෙන්නේ. ඍජු ආකාරයෙන් වහින් නොරෝ කියන්නේ ඍජු ආකාරයෙන් වහින් නොරෝ කියන්නේ ඍජු ආකාරයෙන් නෙමෙයි. ඊට පස්සේ පුතේ මෙතන බලන්න ඕනේ මේ වහින් නොරෝ කියන එකට ගැළපෙන වචන තමයි අපි බලන්න ඕනේ. වහින් නොරෝ නොකියා. ඒ කියන්නේ වහින් හොරෝ නොකියා. ඍජු ආකාරයෙන් නොකියා නෙමෙයිනේ. ඊට පස්සේ ඔහින් වරෝ යන ලෙසින් අපි දන්නෝ ඒක වැරදි කියලා. ඊට පස්සේ කෙනෙකුට නොදෙනන අයුරින් ඒකත් යම් කිසි ළඟබවක් නමුත් ඒක අපිට ඒක එකපාරට ගන්න බෑ. ව්‍යංගයෙන් අන්න ඒක හරි පුතේ. කවි ගැන කතා කරද්දි කියන්නේ ව්‍යංගයෙන් කියනවා කියලානේ. වහින්නොරව කියන්නේ ව්‍යංගයෙන් කියලා. යම් කිසි දෙයක් කියද්දි එකපාරට ඍජු ලෙස කියන්නේ වහින්නොරව කියන. එහෙනම් මෙතෙන්දී අංක 3 තමයි පුතේ ගැළපෙන උත්තරේ. ඔයාලා බලන්න මේ ව්‍යංගයෙන් කියන වචන මෙතෙන්ට දාලා කියන දෙයක් ව්‍යංගයෙන් නොකියා කෙලින් පවසන. එහෙනම් ව්‍යංගයෙන් කියන අංක 3 තමයි පුතේ උත්තරේ. අපි යනවා ඊළඟට අංක 4 සිට 6 තෙක් ප්‍රශ්නවල හිස්තැන් වලට වඩා සුදුසු පදයේ තෝරන්න. පුතේ ඔයාලා මේ 2017 ප්‍රශ්න පත්‍රයේ කලින් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ කලින් කරලා මේ වීඩියෝ පාඩම් නරඹන නම් වඩාත්ම හොඳයි. අංක 4 සිට 6 තෙක් බලන ඇති ප්‍රශ්න වලට හිස්තැන් වලට වඩා සුදුසු පදයේ තෝරන්න. අංක 4 6 දක්වා ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න පුතේ. බලන්න අංක 4 තාරකා විද්‍යාඥයෝ උපකරණ භාවිතයෙන් ග්‍රහ වස්තුන්ගේ පිහිටීම හිස්තැනක් කර අනාවැකි පල කරති. ග්‍රහ වස්තුන් තාරකා විද්‍යාඥයෝ ඉන්නව ග්‍රහ වස්තුන්ගේ පිහිටීම පරීක්ෂණය. තාරකා විද්‍යාඥයෝ පරීක්ෂණ කරන්නේ නැහැ. එතකොට නිරීක්ෂණය වෙන්නේ නැති කියලා අපිට හිතෙනවා. අපි බලමු ඊළඟ එක අධීක්ෂණය කරන්නේ නැහැ තාරකා විද්‍යාඥයෝ අන්වේක්ෂණය කරන්නේ නැහැ. එහෙනම් පුතේ තාරකා විද්‍යාඥයෝ ඊළා ආකාශයේ දේවල් නිරීක්ෂණය තමයි කරන්නේ. එහෙනම් පුතේ මේකට උත්තරේ නිරීක්ෂණය අංක 2. අපි පස්වෙනි එකට යනවා භාෂාවක අර්ථ ප්‍රකට කිරීමෙහිලා අර්ථය ප්‍රකට කිරීමෙහිලා ඉතා වැදගත්ය. බල භාෂාවක් කියන්නේ අපි මේ සිංහල දෙමළ වගේ භාෂාවක්. එතකොට අංක 1 තියෙනවා ශබ්දෝච්චාරණය. ශබ්ද නගා උච්චාරණය කියන එක අපි බලමු. ඒක අපිට ඉතිහාසයෙන් තියෙන අපේ එක බලමු. සුකෝ උච්චාරණය හොඳ පැහැදිලි උච්චාරණය කිරීම. සුකෝ උච්චාරණය සාවෝච්චාරණය
අපි දන්නෝ වැරදි ලෙස උච්චාරණේ වැරදි අනුච්චාරණේ අපිට ඒක ගන්නත් බෑ සුඛෝච්චාරණිය හා ශබ්දෝච්චාරණිය අපි දැන් කොටු කරගෙන ඉන්නේ භාෂාවක අර්ථ ප්‍රකට කිරීමෙහිලා අර්ථය ප්‍රකාශ කිරීමට වැදගත් වෙන්නේ පුතේ ශබ්දෝච්චාරණේ ශබ්ද නගා කියවීම තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ මේ ශබ්ද ඇහිලෙපයි ඒක තේරුම් ගන්න අර්ථය ඇහෙන්නනේ එහෙනම් ශබ්දෝච්චාරණේ තමයි ඒකට උත්තරේ පුතේ අපි යනවා අංක 6ට අධ්‍යාපනයේදී හිමිවිය යුත්තේ ප්‍රමාණාත්මක භාවය නොව ගුණාත්මක භාවයට අධ්‍යාපනයේදී හිස්තැනක් හිමිවිය යුත්තේ ප්‍රමාණාත්මක භාවයට නොව ගුණාත්මක භාවයටයි බලමු අපි උත්තර ටික ප්‍රමුඛත්වය අපිට හිතන ප්‍රමුඛත්වය වෙන්නේ නැති කියලා අපි දන්නේ මීට වඩා හොඳ උත්තරයක් තියෙනවද කියලා අපි බලමු ඊට පස්සේ ප්‍රබලත්වය අධ්‍යාපනයේ ප්‍රබලත්වය ගැලපෙන්නේ නැහැ අධ්‍යාපන යෝග්‍යත්වයේ හිමිවිය යුත්තේ යෝග්‍යත්වයකට එච්චර ගැළපීමක් නැහැ අධ්‍යාපනයේදී උචිතත්වයේ හිමිවිය යුත්තේ ප්‍රමාණාත්මක භාවයට නො ගුණාත්මක භාවය එන පොතේ උචිතත්වයටත් වඩා ගැළපෙනවා අංක 1 ප්‍රමුඛත්වය එහෙනම් පොතේ 6 වෙනි එකට උත්තරේ ප්‍රමුඛත්වය පොතේ අංක 7 යටතේ අපි බලමු අකාරාදී පිළිවෙල නිවැරදිව දැක්වෙන පදපේලිය තෝරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා පුතේ අකාරාදී පිළිවෙල කියන්නේ සිංහල අක්ෂර මාලාවේ අපුරු වල පෙළ ගැස්මට අනුව අපි වචන කීපයක් පෙළ ගැස්වීම අකාරාදී පිළිවෙලේදී අපි ඒ ගැන අවධානය යොමු කරන්න ඕන මුල් වචනයේ මුල් අකුර බලන්න අකාරාදී පිළිවෙලට අනුව ආ ඈ ඊ ඒ විදිහට බලන්න ඊට පස්සේ මුල් අකුර එකම නම් දෙවෙනි අකුර ගැන අවධානය යොමු කරන්න අපි ඉදිරියේදී අකාරාදී පිළිවෙල ගැන වීඩියෝ පාඩමක් මේ YouTube නාලිකාවට ඇතුළත් කරනවා වලන් එතකොට මේක ගැන සම්පූර්ණ දැනුම ලබා ගන්න පුළුවන් අපි මේක දැනට මේක බලමු මුලින්ම තියෙනවා එක අනුරාධපුරය හරි අපිට එක බලමු ඊට පස්සේ අවිස්සාවිල්ල හරි නුයන් නයන්නේ පස්සේ තමයි වයන්න තියෙන අපිට එක ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ අම්පාර අඹේවැල පුතේ වයන්නට කලින් තමයි මයන්න තියෙන්නේ වර්ණ අක්ෂර මාලාවේ වයන්නට කලින් තමයි මයන්න තියෙන්නේ එහෙනම් අපිට මුල් වර්ණේ අපිට අයින් කරන්න පුළුවන් ඒක අපිට අකාරාදී පිළිවෙල නිවැරදි විදිහට තෝරන්න බෑ අංක දෙකට යනවා රත්නපුරය අපිට දැන් දැම්ම තීරුමක් ගන්න බෑ රන් ටැඹේ නයන්න අපි මේ දෙවැනි අකුර ගැන බලන්න පුතේ නයන්න අපිට නයන්න එක හරි තත දද නන තමයි හරි ඊට පස්සේ රන් දෙනිගල අපිට ඒකත් අපි හරි කියමු ඊට පස්සේ රතුපස්වල පුතේ රතුපස්වල එන්න ඕන රත්නපුරෙන් පස්සේ එහෙනම් අපි ඒකත් වැරදි අපි යනවා අංක 3ට කඩුවෙල හරි කතරගම හරි ඩයනේ පස්සේ තයන්න කන්කසන්තුරේ තාත දදනේ හරි ඊට පස්සේ කල්මුණේ තියෙන්නේ නයන්ෙන් පස්සේ කල්මුණේ තියෙන්නේ දුර හැබැයි මම මේ කියන්නේ නයන්ෙන් පස්සේ එහෙනම් පුතේ අංක 3 හරි අපි මේ අංක 3 ඔක්කොම ටික හරි අපිට ඕනනම් බලමු ගල් කිස්ස ඊළඟ එක ගල් කිස්ස ගල් ගම්මුව ගම් පොළ මයන් එන්න ඕන ගායනට කලින් කක ගග ඟ මයන් එන්න ඕන එහෙනම් අපිට හතරවෙනි එකත් අයින් කරන්න පුළුවන් අංක 3 තමයි පුතේ මේකේ නිවැරදි උත්තරේ පුතේ ඔයාලට අකාරාදී පිළිවෙල නිවැරදිව ලියන්න කියලා තෝරන්න කියලා අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා පුතේ මේක ඊටාම ගැඹුරු විදියට එන්න ඊටාම පහසු ප්‍රශ්නයක් එන්නේ ඔයාලට මම තේරුව වගේ දැන් අපිට මේක එක වචනයක් දැන් අපි දෙවෙනි වර්ණය බලන්න රත්නපුරයේ රන්ටඹේ රන්දෙලිගෙන රතුපස්වල අපි දන්නෝ නයනට කලින් තයන්න තියෙනවා කියලා තත දදන නේ ඊට පස්සේ රතුපස්වල එහෙනම් අවසානට එන්න බෑනේ අපි ඒක අයින් කරා ඊට පස්සේ මුල් එක බලන්න අනුරාධපුරයේ අවිස්සාවේල අම්පාර අඹේවැල මයන්නට කලින් තමයි මයන්න එන්න ඕන වයන්නට කලින් අවිස්සාවේලට කලින් තමයි අම්පාර එන්න ඕනේ එහෙනම් පොතේ අපි ඒකත් අයින් කරා හතර බලන්න ගල් කිස්ස ගල් ගම්මුව ගම් පොළ ගණේ මුල්ල ගල් කිස්ස ගල් ගම්මුව ගල්ගම්මුවට කලින් තමයි අල් මයන් එන්නේ ගම්පොල කියන කේන්න ඕනේ. එහෙනම් අපි හතරත් අයින් කර අංක 3 තමයි උත්තරේ. ඔයාලට මේ අකාරාදී පිළිවෙල සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් පහල කමෙන්ට්ස් යටතේ දක්වන්න මම අකාරාදී පිළිවෙලට ලියන ආකාරය සම්බන්ධ වීඩියෝ පාඩමක් එතකොට ඇතුළත් කරන්නම් ඔයාලගේ ඉල්ලීම් තිබුණොත්. ඊට පස්සේ බලන්න පුතේ 8 වෙනි එක සෑම පදයකම අක්ෂර වින්‍යාසයේ නිවැරදිව එදී ඇති පදපේලිය තෝරන්න. හැම පදයකම අක්ෂර වින්‍යාසයේ නිවැරදිවේදී නිවැරදිව තීරණ බලමු අපි අංක 1 විරෝධාර හරි මර්ධනය හරි ප්‍රතිපල හරි ප්‍රස්තාවනාව හරි සමහර පුතාලා මර්ධනය කියන එක කියනවා මෙහෙම
මෙහෙම ලියන්න එපා මෙහෙම ලියන්න මෙහෙම එපා මෙහෙම ලියන්න එන පුතේ අංක 1 තමයි ඒකට උත්තරයක් බලමු අනිත් ටිකත් සහක් බලමු දර්ශන හරි විමර්ශන විමර්ශන කියන එකේ නයන්න වැරදි පුතේ නයන්න දන්තජ වෙන්න ඕන ඝර්ෂණ තීක්ෂණ හරි ඊට පස්සේ තුන්වෙනි එකේ වැරදි වචන තමයි නර්තන නර්තන කියලා ලියන්නේ මෙහෙමයි මෙහෙම ලියන්න ඕක වැරදි මෙහෙම ලියවෙන්න ඕන හරි ඊට පස්සේ අංක 4 බලන්න 4 වෙනි එකේ පුතේ වැරදි එක තමයි සංක්ෂරණය සංක්ෂරණය කියන එක සංක්ෂරණේ ශයන්න වැරදි ඒක ලියෙන්න ඕන මෙහෙමයි සංක්ෂරණේ තාලි ශයන ලිය වෙලා තියෙන්නේ ඒක නෙමේ දන්තජ වෙන්නවා මේක වෙන්නේ මේක වැරදි හරි එහෙනම් පුතේ නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත පද පෙළිය තෝරන්න පුතේ හැම පදයකම ගොඩක් වචන හරි එක වචනයක් තමයි වැරදි වෙන්නේ ඔයාලා හොඳට බැලුවොත් ඒ වචනේ හොයා ගන්න පුළුවන් අපි ඉදිරියේදීත් අක්ෂර වින්‍යාසය සම්බන්ධවත් පාඩම් වීඩියෝ පාඩමක් කරන්න බලාපොරොත්තුයි ඒ ගැනත් ඔයාලගේ ඉල්ලීම් තිබුණොත් අපි කරනවා ඊට පස්සේ පුතේ නමය එක් එක් වචනේ දෙවෙනි අකුරේ ස්පිල්ල දෙවෙනි අකුරේ ස්පිල්ල උනේ මේ අහන්නේ එක් එක් වචනේ දෙවනි අකුරේ හැම වචනකම දෙවනි අකුර ගැන තමයි අපි අවධානය යොමු කරන්න ඕන එකක් තමයි ඉස්පිල්ල ඊට පස්සේ දීර්ඝපාපිල්ල ඊට පස්සේ ගැට ඇදය ගැට ඇදය සහ ඇලපිල්ල ගැට ඇලපිල්ල ඉස්පිල්ල දීර්ඝපාපිල්ල ඊට පස්සේ ඇලපිල්ල ඊට පස්සේ ඇදය ගැට ඇලපිල්ල වශයෙන් එන්න ඕන මොකක්ද තියෙනවද මුලින්ම ඉස්පිල්ල තියෙන්න ඕන ඊට පස්සේ දීර්ඝපාපිල්ල ඕක හරි ඕක හරි ඊට පස්සේ ඇදය ඊට පස්සේ ගැට ඇලපිල්ල මෙන්න මේවා මෙහෙම දෙවනි අකුරේ මේ පිරිවලට තියෙන්න ඕන හරි මේ පුතේ බලන්න ඉස්පිල්ල දීර්ඝපාපිල්ල ඇදය ගැටලපිල්ල මෙන්න මේ දෙවනි අකුරේ මේවා තියෙනවා අපි බලමු පිල්ලම් සම්බන්ධ පාඩම ඔයාලා කරලා ඇති ප්‍රශ්න තියෙනවා නම් අපේට අහන්න පුළුවන් මගෙන් කමෙන්ට් සැටදී බලන්න පුතේ මුල් එක අභූත 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 කියাদি පුතේ මුලින්ම ස්පිල්ල නැහැ එහෙනම් අපිට මුල් වර්ණය අතාරින්න පුළුවන් එතනින්ම දෙවනි එක බලන්න අලියා දෙවනි අකුරේ අලියා කියති ස්පිල්ල තියෙනවා හරි ඊට පස්සේ අභූත දීර්ඝපාපිල්ලත් හරි ඊට පස්සේ විවෘත දෙවනි අකුරේ වයන්නත් එක විවෘත වූ කියන එකේ ඇද පිල්ල නෙමේ ගැට ඇල පිල්ල තියෙන එහෙනම් පුතේ අපිට ඒකත් අයින් කරන්න වෙනවා තුන්වෙනි උත්තරේ බලන්න විවෘත ගැට ඇල පිල්ල දෙ මුල්ම වචන දෙවනි අකුරේ තියෙන අපි ඒක අයින් කරනවා එහෙනම් ඒ උත්තරේම අයින් කරන්න පුළුවන් අපිට ආයෙ බලන්න ඕනේ නැහැ හතරවෙනි එක බලන්න අලියා හතරවෙනි එක බලන්න අලියා කියද්දි ස්පිල්ල හරි ඊට පස්සේ අභූත කියද්දි දීර්ඝපාපිල්ල හරි ඊට පස්සේ නිවැරදි කියද්දි ඇදපිල්ල හරි ඊට පස්සේ ඇදේ හරි ඊට පස්සේ විවෘත කියද්දි ගැටැලපිල්ල හරි එහෙනම් පුතේ අපිට උත්තරේ විදියට අංක 4 ගන්න පුළුවන් ඔයාලා මෙච්චර බලන්න ඕනේ නැහැ ඉක්මනටම බලලා අපිට උත්තරේ ගන්න පුළුවන් ගැටැලපිල්ල උත්තරේ විදියට හරි අපි යනවා අංක 10ට අංග 9 10ට රතු උපුල් යන්න අයත් වන්නේ රතු උපුල් යන්න අයත් වන්නේ රතු උපුල් අයත් වෙන්නේ අන්‍යාර්ථ සමාසයට ඊට පස්සේ විශේෂණ සමාසයටද විශේෂය අපි දන්නවා රතු උපුල් කියන්නේ විශේෂණ සමාසයක් රතු උපුල් නේ විශේෂණ පදයේ මුලින් යෙදিলা තමයි සමාස වෙලා තියෙන්නේ රතු උපුල් කියන්නේ පුතේ විශේෂණ සමාසයක් අවේ සමාසෙවත් විභක්තිවත් අන්‍යාර්ථවත් නෙමේ රතු උපුල් විශේෂණ සමාසය කියන්නේ විශේෂණ පදයේ මුලින් ඇදලා තමයි සමාස වෙලා තියෙන්නේ රතු උපුල් හරි ඊට පස්සේ පුතේ අපි යනවා 11 උක්ත නාම පද පමණක් යෙදී ඇති වර්ණය තෝරන්න උක්ත නාම පද පමණක් යෙදී ඇති වර්ණය තෝරන්න උක්ත අනුක්ත ભેදයේ සම්බන්ධව ඔයාලා දන්නේ නැත්නම් මම උක්ත අනුක්ත ભેදයේ සම්බන්ධව වීඩියෝ පාඩමක් ඇතුළත් කරලා තියෙන එක නරඹන්න
එතකොට ඔයාලට එක පැහැදිලි අපි දැනට බලමු උක්තනුක්ත නාමපද පමණක් යෙදී වර්ණය එක තමයි දරුවෙක් හරි උක්තයි මම හරි උක්තයි දෙවගණක් ලේඛකයෝ මේ සියල්ල උක්තයි උත්තරය අංක 1 අපි අනිත් වර්ණත් බලමු නිකම විභාගෙත් මෙහෙම බලන්න ඕනේ නැහැ ළමයි ළමයින් අනුක්තයි මිනිසා වඳුරෙක් උක්තයි ශිෂ්‍යාවක අනුක්තයි ඊට පස්සේ තුන්වෙනි උත්තරේ මා අනුක්තයි බඹකු අනුක්තයි අනිත්‍යව උක්තයි ඊට පස්සේ හතරවෙනි උත්තරේ වර්ණේ දාවකෙක් හරි නිලියක් හරි දිවියෙක් හරි තා කියන එක අනුක්තයි තෝ හරි තී හරි වෙන්න ඕනේ එහෙනම් උත්තරේ අංක 111ට ඔයාලා විභාගෙදි මෙච්චර ඔක්කොම බලන්න ඕනේ නැ ඒක උත්තරයක් අහගත්තට අග්ගල ගැහුවොත් ඒක තමයි උත්තරේ හරි අපි අංක 12ට යනවා පුතේ අංක 12ට ප්‍රසංග ධන එක යන ප්‍රකෘතිය හා ප්‍රත්‍ය එක්කුවට නිවැරදිව දැක්වෙන වර්ණය ප්‍රසංග ධන එක යන ප්‍රකෘතිය හා ප්‍රත්‍ය එක්කුව විට නිවැරදිව දැක්වෙන වර්ණය පුතේ මේක වෙන්න ඕන ප්‍රාසංගික ප්‍රාසංගික නෙමේ ප්‍රාසංගික ප්‍රාසංගික කියලා උත්තරේ එහෙනම් අංක 3 ප්‍රාසංගික කියලා උත්තරේ එන්න ඕන ප්‍රාසා වෙන්න බෑ ප්‍රාසංගික කියලා උත්තරේ එන්න ඕන එක මතක තියාගන්න ප්‍රාසංගික නෙමේ ප්‍රාසංගික ඊට පස්සේ පුතේ 13 භයානක වගවලස්සු ආදී හු වනයේ ඔබ මොබ සැරිසරති යන වාක්‍යයේ වාක්‍යයේ වනෙහි යන්නේ විභක්තිය කුමක්ද වනයෙහි කියද්දීනේ වනයෙහි කියද්දී ආධාරයක් වෙන්නේ භයානක වගවලසු ආදී වනයෙහි ඔබම ඔබ සැරිසරති මේ භයානක වගවලසුන්ට ආධාරයක් වෙන්නේ මොකද්ද වනය එහෙනම් පුතේ ආධාර විභක්තියට මේක අයත් වෙන්නේ එහෙනම් අංක 2 උත්තරේ විභක්ති ගැන ඔයාලා අවබෝධය තියෙන්න ඕන ඔයාලට අපහසු නම් විභක්ති වගේ පාඩම ඔයාලට අපහසු පාඩම් පහල කමෙන්ට්ස් බොක්ස් එක යටතේ දාන්න අපි ඉදිරියේදී ඒක කරලා දෙන්න බලාපොරොත්තු වෙයි අපේ සාමාන්‍ය පෙළ දූදරුවන්ට සහනයක් උදව්වක් විදියට පොදී අංක ඊළඟ ප්‍රශ්නේ යනවා අපි අංක 14 සිට 16 තේ ප්‍රශ්නවල තදකළු අකුරෙන් මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදිව දැක්වෙන වර්ණය තෝරන්න පුතේ ප්‍රශ්න තේරුම් ගැනීමමයි ලකුණු ගැනීම කියන්නේ අංක 14 ඉඳලා 16 දක්වා තදකළු අකුරෙන් මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදිව වැරදිව නෙමේ නිවැරදිව දැක්වෙන වර්ණය තෝරන්න. හරිම ලේසි. බලන්න පුතේ වත්මන් අංක 14 වත්මන් තරුණ පරපුරට සාහිත්‍ය මූලධර්ම පිළිබඳව පෘතුල අවබෝධයක් නැත. පුතේ පෘතුල කියද්දී අපි දන්නවා පළල් කියන එක. පෘතුල කියන්නේ පළල් කියන අදහස. බලන්න ප්‍රමාණවත් පරිණත ගැඹුරු මේකට වඩාත්ම ගැළපෙන්නේ අංක 3 පළල් කියන අදහස ප්‍රමා පරිණත පළල් පෘතුල කියන වචනයෙන් අදහස් කරන්නේ පළල් කියන එක නැත්නම් පරිණත ප්‍රමාණවත් ළඟට එනවා මොකද අපි වචනෙත් එක බලන්න ඕන අපි පළල් කියන එක මේකට ගන්න ඊට පස්සේ පුතේ යුද්ධයෙන් දිනි ඒ කියන්නේ ප්‍රමාණවත් කියන එක පුතේ ප්‍රමාණවත් අවබෝධයක් පරිණත අවබෝධයකුත් වැරදි නැහැ නමුත් වචනෙත් එක බලද්දී අපිට පළල් කියන එක ගන්න වෙයි පෘතුල කියන එක ඊට පස්සේ පුතේ යුද්ධයෙන් දිනීමට නම් සතුරු සේනා මූලෝත්පාටණය කළ යුතුය සතුරු සේනා මූලෝත්පාටණය ඒ කියන්නේ මුලින්ම ඌල්ලලා ගන්න ඕන බලමු උත්තර ටික ඝාතනය ඝාතනයකට තව ඉන්න පුළුවන් ඊට පස්සේ මුලිනු පුටා දැනිම දැමීම එන පුතේ උත්තරය අංක 2 ඊට පස්සේ තියෙනවා උදුරා දැමීම ඡේදනය මේව නෙමේ වඩාත්ම ගැලපෙන්නේ මුලිනු පුටා දැමීම පුතේ මේ වගේ ප්‍රශ්න වලට දෙන අනිත් උත්තර ටිකත් සමානව වගේ දෙන්නවා ඒ උත්තරත් අදාළයි අපි වඩාත්ම ගැලපෙන එක තමයි තෝරන්න ඕන අපි පුතේ අංක 16ට යනවා ව යනු දන්ත ඕෂ්ඨද අක්ෂරයකි ව යනු දන්ත ඕෂ්ඨද අක්ෂරයකි පුතේ දන්ත ඕෂ්ඨද කියන්නේ දත්හා තොල් වලින් උපදින අකුරු අපි අක්ෂරමාලාවේ අක්ෂර උත්පත්ති ස්ථානයට මේක කතා කරා අක්ෂරමාලාව ගැන වීඩියෝ පාඩමක් කරලා තියෙනවා බලන්න එතකොට එකකින් මේකින් අවබෝධ කරගන්න පුළුවන් දත්හා තොල් ආදාය පුතේ එහෙනම් බලන්න දත් වලින් හට ගන්නා උත්තරේ භාගයයි දත් වලින් හා බොටු වෙන්න හට ගන්නා මේ උත්තරේ ගන්නත් බෑ තොල් වලින් හට ගන්නා උත්තරේ භාගයයි දත් වලින් හා තොල් වලින් හට ගන්නා ඔන්න පුතේ උත්තරේ එහෙනම් අංක 4 උත්තරේ හරිම ලේසි හොඳට කියවන විභාග ප්‍රශ්න පත්‍රයේ විභාගේ ඉතින් ප්‍රශ්න පත්‍රයේ අපි යනවා අංක 17ට
මුලින්දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් නොවන පදයක් සහිත වර්ණය තෝරන්න. මුලින්දීලා තියෙනවා ව්‍යාකරණ ප්‍රවර්ගය තද්දි සන්ධි මේ ආදී වශයෙන් මේවට අදාළ නොවන එක පදයක් සහිත එක වර්ණ නොවන පදයක් සහිත වර්ණය තෝරන්න තියෙනවා. හොඳට තේරුම් ගන්න මුලින් දීපු ව්‍යාකරණ වර්ගයට අදාළ නොවන පදයක් වචනයක් තියෙන වර්ණය තමයි තෝරන්න තියෙන්නේ. බලන්න පුතේ තද්දිත එක බලන්න සිරිමත් තද්දිත දිරිමත් තද්දිත කුල්මත් කුල්මත් කියනක පුතේ තද්දිතයක් නෙමෙයි ඉසුරුමත් තද්දිත එහෙනම් පුතේ මේකට උත්තරේ තමයි අංක 1 අනිත් ඒවා ටික ඔක්කොම හරි පුතේ සාන්ති මේ සාන්දිනික මේ හරි කෘදන්ත නැටිලි පැනලි දිවිලි විමසිලි හරි විධික්‍රියා බලව කරව කියඟ දුව හරි එහෙනම් පුතේ මේකට උත්තරේ අංක 1 කුල්මත් කියන එක තද්දිතයක් නෙමෙයි පුතේ ඔයාලට මේක මේ දැන් හිතන්නකො කුල්මත් කියන එක දන්නේ නැහැ කියලා ඔයාලා මේ සාන්දි කෘදන්ත විධික්‍රියා ටික කියෙව්වම ඒ ටික හරිනම් එහෙනම් පුතේ උත්තරේ වෙන්න ඕන අංක 1 මේක පුතේ පාඩම් කරලම මේ බහුවන ප්‍රශ්න පත්‍රයේ ලකුණු ගන්න අමාරු වල තර්කානුකූල වෙන්න උත්තරේ කොටු කර ගන්න ඕන ඊට පස්සේ පුතේ අංක 18ට අපි යනවා දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීප කාර්යයන් සමග බැඳී නොපවත්නා පද පෙළිය තෝරන්න වචන පෙළ වචන සෙට් එකක් දීලා තියෙනවා ඒ වචන සෙට් එකේ අන්‍යෝන්‍ය වශයෙන් සමීප කාර්යයන් සමග බැඳී නොපවත්නා එක වචනයක් ගැලපෙන්නේ නැහැලු අනිත් වචනත් එක්ක ඒ කාර්යයන් එක බලද්දි ගැලපෙන්නේ නැහැ ඒ වචනයේ තියෙන පද පෙළිය තෝරන්න තියෙනවා ඊට පස්සේ බලන්න ඒක බලන්න ලෝපය ආදේශය ආගම දීර්ඝය ඒක සංදිත් එක අපි දන්නවා මේ ටික තියෙනවා ඊට පස්සේ පූර්වස්වර ලෝප ඡන්දේ ස්වර ආදේශ ඡන්දේ ආගම සංදියනේ දීර්ඝය ගැලපෙනවා ඊට පස්සේ අංක දෙක බලන්න කණ්ඨජ ඊට පස්සේ අණ්ඩජ තාලුජ කණ්ඨජ කියන්නේ උගුර වගේ අර්ථය උගුර ඊට පස්සේ තාලුජ තල් මූර්ධජ තල්ලේ මුදුන අණ්ඩජ කියන එක පුතේ ගැලපෙන්න අණ්ඩජ කියන්නේ විතරේක හැඩේ වගේ අදහසක් එහෙනම් අණ්ඩජ කියන එක එකට ගැලපෙන්නේ නැහැ උත්තරේ අංක 2 අංක 4 බලන්න පුස්තකය පරිච්ඡේදය පොතේ ඡේදය වාක්‍ය ඊට පස්සේ ත්‍රිකෝණයේ චතුරස්‍රයේ රෝම්බසය ඡඩාශ්‍රය ඒව ගැලපෙනවා කණ්ඨජ ඒ ළඟට කණ්ඨජ තාලුජ මූර්ධජ ජඩත අණ්ඩජ විතරේක හැඩේ කියන එක ගැලපෙන්නේ නැහැ පුතේ අපි යනවා අංක 19ට එක් එක් පදපෙළියේ දී ඇති පදවලට සමානාර්ථී යෙදුම් පමණක් ඇතුළත් පද යුගලයේ තෝරන්න මෙන්න මේ දීපු පදවල සමානාර්ථ යෙදුම් පමණක් තියෙන පදපෙළිය තෝරන්න සමානාර්ථ යෙදුම් පමණක් හරිනම් අපි බලමු බලන්න කත කාන්තාව හරි සියපත නෙළුම හරි පෙදසියක් ඇත්තේ නෙළුම හරි පර්වතය ගිරි හරි නුවණ ඇස පුතේ මේ නුවණ කියන එක මෙතන නුවණ කියන එක ඇස වෙන්න නම් නුවණ මෙහෙවී යුතු නුවණ කියලක මෙහෙම වෙන්න ඕනේ ඇසර නුවණ මේක මේ තියෙන්නේ නුවණ කියන අදහස මේ ඇස කියන එක මේක එහෙනම් ඇස කියන එක මේ නුවණට ගැලපෙන්නේ නැහැ එහෙනම් උත්තරේ මේක අපිට ගන්න බෑ සමානාර්ථ පමණක් මේ පදේ එළියේ නැහැ අංක දෙකට යනවා කුරුල්ලා විහිඟ හරි ශාස්ත්‍රීය ධර්මයේ අපිට ගන්න පුළුවන් වත මුහුණ හරි ඊට පස්සේ මත්සයා මසු පුතේ මෙතන මේ මත්සයා හරි මසු මත්සයා සමාන පද නෙමෙයි මසු කියන්නේ පුතේ කහවණු වගේ මස්සක් කියලා අපි කියන්නේ පුරාතන ගද්දේ කතා කරද්දී මස්ස කියලා හවෙන්නේ මසු කියන්නේ කහවණු වගේ මුදල් ලේඛයක් වගේ අදහසක් එහෙනම් පුතේ අපි ඒකත් ගන්නෙ නැහැ ඊට පස්සේ බලන්න තුන වෙලෙන්ද වාණිජ හරි රතේරිය හරි දෙවියා අසුර පුතේ දෙවියෝ අසුරියෝ සමාන නැහැ දෙවියෝ අසුරියෝ හතුරු තරහකාරයෝ එහෙනම් අපි ඒ උත්තරේ ගන්නෙත් නැහැ අංක 4ට යනවා එහෙනම් පුතේ අපි දන්නවා 4 තමයි දැන් උත්තරේ වෘක්ෂය ගස හරි මල පුෂ්පය සමානය අලුයම ප්‍රභාතය හරි හිස ශීර්ෂය හරි අපිට නම් උත්තරේ වශයෙන් අංක 4 ගන්න වෙන්නේ පුතේ. ඔයාලට ඉක්මනට මේක එක වචනයක් පැලුවා ඉතු වෙනෙක් ගන්න පුළුවන්. තර්කානුකූල මේ වගේ බලන්න ඕන. අංක 20ට අපි යනවා. මුලින්දී ඇති පදයට සමානාර්ථයක් නොදෙන පදයක් ඇති වර්ණය තෝරන්න. මුලින්දී ඇති පදයට සමානාර්ථයක් නොදෙන පදයක් ඇති වර්ණය තෝරන්න ඕන. මුලින්දීලා තියෙන පදයට සමානාර්ථයක් නොදෙන පදයක් තියෙන වර්ණය තෝරන්න. බලන්න පුතේ භූමි කිව්වට පස්සේ
එකෙන මුලින් දීපු පදයට සමානාර්ථයක් නැති පදයකුත් මෙතන තියෙනවා. ඒක තෝරන්න කියලා මේ කියන්නේ. භූමී කිව්වට පස්සේ පොළව, පඨවි, මහි, දරණ. ඒ ටික හරි පුතේ. ඒක සූර්යා කිව්වට පස්සේ රවි, හිරු, දිනුකර, දිනිදු. හරි. අංක 3 බලන්න. මුහුද, සයුර හරි, ජලනිදි, කර සමුද්‍රය, කරදිය කියන්නේ පුතේ මූල් කරදිය කියන එක අපිට ගන්න බෑ. මූල් තියෙන වචන තමයි. හැබැයි කරදිය කියන එක මූද කියන එකට සමානාර්ථයක් දෙන්නේ නැහැ. ඊට පස්සේ හතර බලන්න. සුලංගේ වායු නල වාතය පමණ. එහෙනම් අහන්නේ සමානාර්ථයක් නොදෙන පදයක් තියෙන්නේ මේ අංක 3. මූද කියන එකට කරදිය කියන එක සමානාර්ථයක් දෙන්නේ නැහැ. අපි යනවා පුතේ අංක 21ට බලන්න. විරුද්ධාර්ථවත් පද යුගලක් ඇතුළත් නොවන වර්ණය තෝරන්න. හොඳට ප්‍රශ්න තෝ කියවන්න. විරුද්ධාර්ථවත් පද යුගලයක් ඇතුළත් නොවන වර්ණ. විරුද්ධාර්ථවත් නැති යුගලය තෝරන්න. විරුද්ධාර්ථවත් නැති දෙන්න තෝරන්න කියලා මේ කියන්නේ. ප්‍රබුද්ධ සුප්‍රබුද්ධ. ප්‍රබුද්ධ සුප්‍රබුද්ධ. ඒක විරුද්ධාර්ථයක් නෑ පුතේ. ආගමන විගමන හරි එනවා යනවා. උක්තානුක්ත හරි අවල දන්නවා උක්තානුක්ත. ඊට පස්සේ සත්‍රය මිත්‍ර හරි හතුරා මිතුරා. ඊට පස්සේ එහෙනම් ප්‍රබුද්ධ සුප්‍රබුද්ධ කියන්නේ පුතේ විරුද්ධාර්ථයක් නැහැ. මෙතන සමාන සහ ඊට වැඩි අර්ථයක් වගේ තියෙන්නේ. විරුද්ධාර්ථයක් නැහැ. එහෙනම් අපි අංක 1 පුතේ මේකට උත්තරේ. 22 බලන්න පුතේ. මිශ්‍ර ක්‍රියාවක් යෙදී ඇති වාක්‍ය කුමක්ද? මිශ්‍ර ක්‍රියාවක් යෙදී ඇති වාක්‍ය. හරිම ලේසි. යමින් කමින් කකා බිබීනේ. ඕක තමයි මිශ්‍ර ක්‍රියාව. අපිට ඉක්මනටම තෝරන්න පුළුවන් බලන්න පුතේ. සංචාරකයා සමින් මෙසූ සාමාන් පැලඳ ගමන් කළේය. අපිට ඒක මිශ්‍ර ක්‍රියාවක් නැහැ මේකේ. අසන දරුවා සිඟාපත් කමින් සිටියේ. අන්න බත් කමින්. එහෙනම් පුතේ අපිට එකවරම තෝරන්න පුළුවන් අංක 2 තමයි උත්තරේ. අපි නිකමඩ බලමු අනිත් ඒවත්. වන්දනාගාර නෙදාරියා සිරකරුවා යකඩ ගමින් බැඳ පූර්ව ක්‍රියා තියෙන්නේ. දුටු ගැඹුරු රජතුමා සර්ණමායි නමින් මහා දූපියක් නම් කළේය. එහෙනම් පුතේ අතීත කාල වාක්‍යයක් ඒක අපිට ගන්න තියෙන්නේ. අංක 2 තමයි කමින් බොමින් කකා බිබි එහෙම තියෙනවා මිශ්‍ර ක්‍රියා. අංක 3 පුතේ වැරදි අදහස් දෙන ප්‍රකාශය තෝරන්න. වැරදි අදහසක් දෙන ප්‍රකාශය තෝරන්නලු. රේපේ වෙනුවට ඍ යන්න යෙදිය හැකිය. පුතේ රේපේ වෙනුවට අල් රයන්. තර්ක මේමත් හරි තකනේ මේමේ තර්ක. එහෙනම් පුතේ ඒක උත්තරේ. හරි. වේපේ වෙනුවට අල් රයන් එදිය හැකිය. හරි. අසම්භාව්‍ය ක්‍රියාව කාලාර්ථයේ මෙන්ම අනියමාර්ථයේ දෙදී. කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා කියලා කොටස් දෙකයි අපි දන්නවා. නවමි යනු වර්තමාන කා නටමි යනු වර්තමාන කාල උත්තම පුරුෂ ඒකවචන ආඛ්‍යාත පදිඝාරි නටමි බලමි අපි දාන්න වර්තමාන කාල උත්තම පුරුෂ. ඓතිහාසික යන වචනය යන වචනයේ මෙන්ම ඓතිහාසික යන වචන හරි පුතේ. ඓතිහාසික ඓතිහාසික මේක හරි පුතේ. මේකට තව කොම්බුවක් අවශ්‍ය නැහැ. පැහැදිලිනේ ඓතිහාසික මේක හරි. තවත් කොම්බුවක් මේකට අවශ්‍ය නැහැ. එහෙනම් ඓතිහාසික කියන එක මෙහෙම ගන්නවා. ඒ කියන්නේ මේක වැරදි පුතේ. මෙහෙම කොම්බු දෙකක් වැරදි. තනි කොම්බුව එන්න. කොම්බු දෙකක් දැම්මොත් වැරදි පුතේ. පොඩ බෝල්ඩ් එකම කාගමු අපි. හරි. අපි බලමු එහෙනම් ඓතිහාසික එක. හරි. ඊට පස්සේ බලන්න පුතේ එහෙනම් උත්තරේ අංක 4 වැරදි උත්තරේ. ඊට පස්සේ දන්තජ අක්ෂර පමණක් ඇතුළත් වචනය තෝරන්න. දන්තජ අක්ෂර පමණක්. දන්ත අක්ෂර මොනවද පුතේ? තාත දාද න ලාස ද. බලන්න මෙන්න මේක තමයි දන්ත අක්ෂර. තා ත දා ද න ලා ස. අපි ඔන්නව තමයි දාන්ත ජාක්ෂර විදියට ගන්නෙ. මේවා ඇතුළත් දාන්ත ජාක්ෂර පමණක් අන්තර්ගත වර්ණයේ තෝරන්න. බලන්න පුතේ සැනසුම දාන්ත ජාක්ෂර විතරක් නෙමෙයි තියෙන්නේ. ලා ස න ලයන්න හරි සයන්න හරි සයන්න හරි නයන්න හරි. එහෙනම් පුතේ මේකට උත්තරේ මොකද්ද?
අංක 2 තමයි උත්තරේ දවස තනතුරු මේවයි දන්ත ජාක්ෂර නැහැ පුතේ 25 බලන්න පහත දී ඇති අක්ෂර ගැලපීමෙන් නිර්මාණය වන ග්‍රන්ථ කතු නාමයේ අතුවත් වර්ණය තෝරන්න පහත දී ඇති අක්ෂර ගැලපීමෙන් නිර්මාණය වන ග්‍රන්ථ කතු නාමයේ අතුලත් වර්ණය තෝරන්න මෙන්න මේ අක්ෂර තෝරලා ග්‍රන්ථයක් ලියපු කතුවරයෙක් හැදෙනවලු මේ අක්ෂර ගැලපුවම අන්නේ වර්ණය තෝරන්නලු පුතේ බලන්න මුල් එක ද්‍යා විද්‍යා චක්‍රවර්ති හැබැයි අකුරු අඩුයි වී ද්‍යා චක්‍ර අල්රයන් අඩුයි ඊට පස්සේ අලගිය වන්න ඒකත් වැරදි ඊට පස්සේ ගුරුළු ගෝමී කියද්දී අකුරු අඩුයි ඊට පස්සේ ධර්මසේන ධර්මසේන හිමියන් සද්ධර්ම රත්නාවලී ධර්මසේන හිමියන් එහෙනම් උත්තරේ අංක 25 උත්තරේ අංක 3 ඒක තමයි ගැලපෙන්නේ කතුවරයාගේ නම හදා ගන්න ඕනේ ඒක පුතේකින් පාඩම් කරන්න දෙයක් නැහැ ඔයාලා පොඩ්ඩක් තරකානුකූලව හිතලා මේක ගලපලා බලන්න ඕනේ මේ වගේ එකට එක පාඩු උත්තරේ ආවේ නැත්නම් ඔයාලට අවසානට වගේ මේක චෙක් කරලා බලන්න පුළුවන් ඊට පස්සේ පුතේ 26 සහ 27 ප්‍රශ්න යටතේදී ඇති ප්‍රස්තාව පිරුළු වලට වඩා ගැලපෙන අදහස් සහිත වර්ණය තෝරන්න 26 27 යටතේ ප්‍රස්තාව පිරුළු දීලා තියෙනවලු ඒකට වඩා ගැලපෙන අදහස් වෙන වර්ණය තෝරන්නලු බලමු වඳින්න ගිය දේවාලයේ හිස මත කඩා වැටුණා වාගේ වඳින්න ගිය දේවාලයේ හිසේ කඩා වැටෙනා වාගේනේ බලමු අපි ඒකට දේවාලයේ දිරාගොස් තිබු නිසා හිස මත කඩා වැටි අපේ hinaayana මේකත් කියවුවට පස්සේ ඊට පස්සේ ඒක වැරදි යම් පිටක් බලාපොරොත්තුෙන් ජීවිතය නිතර නොවීම ඒක වඩා ගැලපෙන්නේ නැහැ එක් කරදරයක් අතරතුර තවත් කරදරයකට මූණ දීම ඒකත් නෙමෙයි පුතේ අලිමදියට හරක් වගේ අදහසක් ඒක ඊළඟ බලන්න පිහිටක් බලාපොරොත්තුෙන් ගියේ විට තවත් විපතකට මූණ පෑව හරි දේවාලයෙන් පිහිටක් බලාපොරොත්තු වඳින්න ගියා ඒකෙන් තවත් විපතකට මූණ පෑවා එහෙනම් උත්තරය අංක 4 ඔයාලා ලේසි දන්න මෙයෝ 27 බලන්න ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වාගේ ඒ කියන්නේ ඉබ්බෙක්ගේ පුතේ පිහාටු බලාපොරොත්තු වෙන්න බෑ උගේ ගාව පිහාටු නැහැ නේ ඉබ්බෙක් ගාවනේ බලන්න ලබාගත නොහැකි දෙයකට බලාපොරොත්තු තැබීම ලබා ගන්න බැරි දෙයකට බලාපොරොත්තු තැබීම ඒක තමයි පුතේ උත්තරේ ඊට අමාරුවෙන් යමක් ලබා ගැනීම එකක් යම් මට්ටමක හොඳයි ඊට පස්සේ නැති දෙයක් කෙසේ හෝ ලබා ගැනීම සමාන මට්ටමක් තියෙනවා සංගවාගෙන තියෙන දෙයක් ඉල්ලච්චි මේක නම් ගැලපෙන්නේ නැහැ කොහොම වුණත් වඩා ගැලපෙන්නේ ලබාගත නොහැකි දෙයකට බලාපොරොත්තු ලබා ගැනීම කියන උත්තරේ අංක එතකොට උත්තරයකට අංක 1 වෙන්න ඕන 28ට 28 බලමු පුතේ 28 විසියාට පුතේ බලන්න ABCD යදුම් අතරින් නිවැරදි වන්නේ ABCD යදුම් අතරින් නිවැරදි වන්නේ පුතේ බලන්න දෙක දෙක දෙන AB AC ඔන්නවම තියෙනවා බලන්න පුතේ A අකුර දැස ස්වරාදේශ සංදේය දැස ස්වරාදේශ සංදි එක හරි එහෙනම් අංක A හරි පොල් අත්ත පුතේ වැරදි ඒක එන්න ඕන ද්විත්ව රූප සංදී වෙනුවට ද්විත්ව රූප සංදී කියලා එන්න ඕන පරරූප නෙමෙයි පොල් අත්ත එහෙනම් පුතේ ඒකට අපිට B තියෙන උත්තර ගන්න බෑ 1 ගන්න බෑ 3 ගන්න බෑ එහෙනම් 2 4 එකක් තමයි උත්තරේ ඊට පස්සේ බලන්න පුතේ මලසුන ස්වර සංදීය මල් අසුන මලසුන ස්වර සංදීය හරි එහෙනම් පුතේ උත්තරේ AC උත්තරේ ඒ අකුරේ සී අකුරයි අවසන් බල මුනිතුමා పూర్ව රූප සංදිය పూర్වසර ලෝප සංදිය මුනිතුමා ඒක නෙමෙයි පුතේ එන්න ඕන පරස්වර ලෝප සංදි තමයි මුනිතුමා ඔයාලා සංදි ගැන අවබෝධයක් ලබා ගන්න ඕන නම් මම සංදි ගැන වීඩියෝ පාඩම් කිහිපයක් කරලා ඇති වීඩියෝ වල ක්වොලිටි ටිකක් අඩු ඇති නමුත් ඔයාලා නරඹලා මේ අවබෝධය ගන්න පුළුවන් සංදි ගැන වීඩියෝ පාඩම් රසක් මම කරලා ඇති ඒක බලන්න පුළුවන් එහෙනම් පුතේ උත්තරේ A හා C තමයි උත්තරේ AC මේ විදිහට ඔයාලා උත්තරේ කොටු කරගන්න පුළුවන්. එතකොට ලේසි උත්තරේ ගන්න. 29 ඊළඟ බල පුතේ 29 හා 30 යටතේ දී ඇති ප්‍රශ්නවල ව්‍යාකරණානුකූලව නිවැරදි වාක්‍ය තෝරන්න. අංක 29 30 යටතේ ව්‍යාකරණානුකූලව නිවැරදි වාක්‍ය තෝරන්නලු. බලන්න පුතේ මමද නංගීද මල්ලීද ගමට යති. මමද නංගීද මල්ලීද ගමට යමු. මමද නංගීද මල්ලීට ගමට යයි
නංගීද මල්ලීද ගමට යමි. පුතේ මෙන්න මෙහෙම තිබුණොත් මමද නංගීද මල්ලීද කියලා තිබුණොත් පුතේ උත්තම පුරුෂයෙන් මමද නංගීද මල්ලීද කියලා තිබුණොත් උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ මොනවා තිබුණා? පුතේ මම කියන එක තියනවා නම් මම ද නංගී ඔය උත්තම පුරුෂ පදයක් තියෙනවා නම් ආඛ්‍යාතේ පුතේ එන්නවනේ උත්තම පුරුෂ බහුවචන. ඒ කියන්නේ අපි විදියට තියලා මුයන්ෙන් අවසන් වෙන තමයි ආඛ්‍යාතේ තියන්නේ. එතකොට තා මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ එක වාක්‍යයේ තියෙනවා නම් තෝන් තෝ වගේ තෝනුඹ නැත්තම් එතකොට මව ඒ වගේ වාක්‍යයක් තියෙනවා නම් අපි ඒකේ ආඛ්‍යාතේ තියන්නේ මධ්‍යම පුරුෂ බහුවචන විදියට. ඊයේහු අන්නේ විදියට වාක්‍ය ආඛ්‍යාතේ තියන්නේ. ඊට පස්සේ පුතේ ප්‍රථම පුරුෂ ඒකවචන පද නම් තියෙන්නේ ගොඩක්ම නංගී මල්ලි මෙහෙම තියෙනවා නම් අපි ඒක ආඛ්‍යාතේ තියන්නේ ප්‍රථම පුරුෂ බහුවචනේ. නංගීද මමද පාසලට යති. සෝරි නංගීද මල්ලීද පාසලට යති. මම නැවත කියන්නම් පුතේ නංගී දයන්නත්ස් එක පුතේ මෙහෙම මේකේ උක්ත ගොඩක් තියෙන මමද නංගීද මල්ලීද ඔහොම උක්ත ගොඩක් තියෙනවා නම් ඒ උක්ත පද අතරේ මම කියන පදේ තියෙනවා නම් අනිවාර්යෙන්ම නොඹ තෝ වගේ මොන පද තිබුණත් ආඛ්‍යාතේ තියන්නේ මම කියන පදේ අපි කියලා හිතලා ගියෙමු යමු ක ඒ වගේ මු යන්නෙන් අවසන් විදිහට අපි ආඛ්‍යාතේ තියන. ඊට පස්සේ පුතේ තෝ නුඹ නංගී තෝද නංගීද මල්ලීද ඔහොම තියනවා නම් ආඛ්‍යාතේ තියන්නේ ඒකේ බහුවචනෙන් ගියේහු හුයන්ෙන් අවසන් ගියේහු කෑවේහු වගේ ආඛ්‍යාතයක් තියෙනවා. ඊට පස්සේ මොකද ප්‍රථම පුරුෂ නම් නංගී නංගීද මල්ලීද පාසලට යයි කියන්න බෑ යති කියලා කියන්නේ. ඒ කියන්නේ පුතේ ප්‍රථම උත්තම පුරුෂ මමත් එක්ක නම් මම තියෙනවා නම් ඒකේ වාක්‍ය ආඛ්‍යාතේ තියන්නේ බහුව උත්තම පුරුෂ මම එකේ බහුවචනේ. ඒ කියන්නේ මම කියන පදේ අපි කියලා හිතලා ආඛ්‍යාතේ තියෙනවා. මධ්‍යම පුරුෂ තියෙනවා නම් නුඹ තෝ වගේ ඒකවචන පදයක් තියෙනවා නම් අපි ඒක නුඹලා වගේ බහුවචන පදයක් විතර හිතලා ආඛ්‍යාතේ තියෙනවා හුයන්නේ. ගියේහු වගේ ආඛ්‍යාත. ඊට පස්සේ ප්‍රථම පුරුෂ නංගීද මල්ලීද වගේ තියෙනවා නම් උක්ත දෙකක් දයන්නත් සමග අපි ඉලියන් ආඛ්‍යාතේ තියන්නේ ඒකේ බහුවචනේ නේ. නංගීද මල්ලීද පාසල් යති. හරි. අපි බලමු පුතේ එහෙනම් මේකේ උත්තරේ මොකද්ද කියලා. මම කිව්වා මම තියෙනවා නම් ඒ වාක්‍යයේ මමද නංගීද මල්ලීද ගමට යති. එහෙම කියන්න බෑ. එහෙනම් ඒක උත්තරේ වැරදි. මමද නංගීද මල්ලීද ගමට යමු. එහෙනම් පුතේ ඒක හරි. එහෙනම් මමද නංගීද මල්ලීද පුතේ මේකේ ආඛ්‍යාතයේ තියලා තියෙන්නේ මමද නංගීද මල්ලීද කිව්වම මම එකේ බහුවචන. ඒ කියන්නේ මමද නංගීද මල්ලීද කිව්වම අපිනේ කට්ටියක් නේ මේ යන්නේ. එහෙනම් මු යන්නේ ආඛ්‍යාතයේ තියුවා. එතකොට මමද නංගීද මල්ලීද ගමට යයි. බැහැ. නංගීද මල්ලීද මමද ගමට යමු. එහෙම බැහැ පුතේ. එහෙනම් මම පුතේ ඔය මල් තියාගන්න. මම කියන පදේ මමද නංගීද මල්ලීද තෝද එහෙම තියෙනවා නම් ආඛ්‍යාතේ තියන්න ඕන මම කියන එක බහුවචනයි කියලා හිතලා යමු ගියමු ඒ විදිහට බහුවචනේ. ඊට පස්සේ තෝ නුඹ නේ තෙපි වගේ ආකි උක්ත පද තියෙනවා නම් වෙන පදත් එක්ක තෝද ඊට පස්සේ නංගීද මල්ලීද වගේ තියෙනවා නම් අපි ආඛ්‍යාතේ තියන්නේ හුයන්ෙන් ආවස ගියේහු ගියේහු ඒ විදිහට ඒකේ බහුවචනේ කියලා ආඛ්‍යාතේ තියෙනවා. ඊට පස්සේ පුතේ නංගීද මල්ලීද අයියාද පාසලට යයි කියන්න බෑ යති වෙන්න ඕන ඒ ප්‍රථම පුරුෂ බහුවචනෙන් ආඛ්‍යාතේ. එහෙනම් පුරුෂ තුනට අදාළවම මෙහෙම දායන්නත් එක්ක උක්ත පද ගොඩක් තියෙනවා නම් මම කියලා තියෙනවා මම මේ බහුවචන දර ආඛ්‍යාතේ තියෙනවා නම් නුඹ තෝ තියෙනවා නම් ඒකේ බහුවචන දර ආඛ්‍යාතේ තියෙනවා නංගීද මල්ලීද ප්‍රථම පුරුෂ තියෙනවා නම් ඒකේ බහුවචන විදිහට ආඛ්‍යාතේ තියෙනවා. හරි මම මේක පොඩක් මතක් කරලා දුන්නා ඔයාලා ඉගෙන ගන්න ඇති මේක. ඔයාලගේ පන්ති වල ඉස්කෝලේ ඉගෙන ගන්න ඇති. මම ඉච්චර ලොකුවට පැහැදිලි කරේ නැහැ. ටිකක් මතක් කරලා දුන්න පමණයි. අපි යනවා අංක 30ට. ගායකයෝ ගී නොකියති පිරිස් කියූහ. එහෙනම් 29 උත්තරේ අංක 2 හරින එක. ගායකයෝ ගී නොකියති පිරිස හූ කීහ.
පුතේ ගායකයෝ කියන්න බෑ මේක ගායකයන් වෙන්න ඕන ගායකයන් ගී නොකේති පිරිස හූ කීහ ගායකයන් වෙන්න ඕවාල මේක මේ රීති ඉගෙනගෙන තියෙනවා ඊට පස්සේ දරුවන් පිණිස යමක් කරන්නේ නගරාජතුමා ඉල්ලා සිටියේ පුතේ නගරාජතුමා නගරාධිපතිතුමා ඉල්ලා සිටියේ බෑ ඉල්ලා සිටියේ වගේ එකක් එන්න ඕන ඊට පස්සේ සීල ජාතීන් සාමයෙන් ජීවත් වෙත්වා සීල ජාති හූ වෙන්න ඕන ජාතීන් බෑ ඊට පස්සේ එදිරිවීර සරච්චන්ද දක්ෂ නාට්‍යකරුවෙකු මෙන්ම ප්‍රකට නවකතාකාරයෙක්ද විය පුතේ මෙන්න මේක මෙන් තිනස නාට්‍යකරුවෙකු දාන්න පුළුවන් එහෙනම් පුතේ උත්තරේ අංක 4 මේක ලේසි 31 බලන්න පොදු ජනයාගේ දැන ගැනීම කියලා ඉස්තනක් තියෙන පුතේ මේක මේ ඉස්තනට සුසු වචනේ තමයි තෝරන්න තියෙන්නේ තියෙනවා මෙන් උදෙසා හේවත් නිසා කියලා බලමු අපි පොදු ජනයාගේ දැන ගැනීම මෙන් මේ පත්‍රිකාව බෙදා හරින්නේ ගැලපෙන්නේ නැහැ උදෙසා මේ පත්‍රිකාව බෙදා හරින්නේ ගැලපෙනෝ බලන්න ඊට පස්සේ හේවත් මේ පත්‍රිකාව බෙදා හරින්නේ ගැලපෙන්නේ නැහැ නිසා මේ පත්‍රිකාව බෙදා හරින්නේ ගැලපෙන්නේ නැහැ එහෙනම් උදෙසා තමයි උත්තරය අංක 1 මේකට උත්තරය අංක A කියන එකට ගැලපෙන වචනේ උදෙසා ඒ කියන්නේ F F කියන එක එන්න ඕන මුලින්ම දැන් අපිට එතකොට F තියෙන උත්තර 3ක් තියෙනවා. දැන් එහෙනම් මුල් උත්තර අපිට අයින් කරන්න ඕන. දෙවෙනි එක බලන්න. ගුරුවරුන් එතරට පැමිණි ශිෂ්‍යෝ අරගලය නතර කළහ. ගුරුවරුන් එතරට එතනට පැමිණි මෙන් ගැලපෙන්නේ නැහැ. හේවත් ගැලපෙන්නේ නැහැ. නිසා ගැලපෙනවා. එහෙනම් පුතේ අංක දෙකට උත්තරේ නිසා. පැමිණි නිසා අර ශිෂ්‍යෝ අරගලය නතර කළහ. එහෙනම් පුතේ දෙවෙනි ඉඳ තියෙන ඕන H F H තියෙන ඕන. එහෙනම් පුතේ මේකට උත්තරේ එන්න ඕන අංක 3. දෙවෙනි එකෙත් H නැහැ තුන්වෙනි එකෙත් දෙවෙනිට H නැහැ අපි බලමු ඊට පස්සේ තුන්වෙනි එක ගුත්තිල පඬිතුමා මූසිල දරුවෙකු මෙන් රැක බලා ගත්තේය නිසා රැක බලා ගත්තේ දරුවෙකු මෙන් එහෙනම් එකද E එන්න ඕන එහෙනම් තුන්වෙනි එක තමයි උත්තරේ හතර බලන්න කොග්ගල මහා ප්‍රඥයා හෙවත් මාටින් වික්‍රමසිංහ එහෙනම් G තමයි අවසානට මෙන්නු එහෙනම් පුතේ උත්තරේ අංක 3 මේක ඔයාලට ඉතාම ලේසියෙන් මේ උත්තරේ ගන්න පුළුවන් 31ට උත්තරේ අංක 3 32 අපි යනවා තාත්තක තව ප්‍රශ්න 9යි තියෙන්නේ අපි 32ට යනවා පහත දැක්වෙන වාක්‍ය ලේඛන ව්‍යවහාරයට හැරෝ විට වඩාත් නිවැරදි වන්නේ කුමක්ද පහත දැක්වෙන වාක්‍ය ලේඛන පුතේ මෙන්න මේ දීලා තියෙන වාක්‍ය ලියන භාෂාවට හැරෙව මොකද්ද හරි කියලා අහන්නේ මං ඉඳ හිට වෙල පැත්තට යනවා මම ඉඳලා තාත්ත කිය තාත්ත හරි නැත්තම් මාමා හරි කියනවා මම ඉඳලා හිට වෙල පැත්තට යනවා කියලා බලන්න මම කලාතුරකින් කුඹුර දෙසට යමි. ඉදිරියටගෙන කලාතුර. ඒ උත්තරේ හරි. අපි බලමු ඊළඟ එක. මම බොහෝ කලකට පසු කුඹුරට යමි. ඒක වැරදි. ඒක ගන්න බෑ. ඉදිරියටගෙන බොහෝ කල කරන්නේ මීට හත්තික සැලැද්දයක් යනවා. ඊට පස්සේ මම ඉදිරියට කුඹුර දෙසට ගොස් පැමිණෙමි. පැමිණෙමි කියන වචනයක් නැහැ. යනවා විතරයි තියෙන්නේ. මම මාස කිහිපයකට පසු කුඹුරට යමි. ඒක ගැලපෙන්නේ නැහැ පුතේ උත්තරේ නං. මම කලාතුරකින් කුඹුර දෙසට යමි. උත්තරේ අංක 1. ඒක ලේසියි පුතේ. බලන්න පුතේ මේ වාක්‍යෙත් එක්ක හරියටම ලියලා ලිඛිත භාෂාවෙන් එන වාක්‍ය බලන්න ඕන අපි. අපි යනවා 33ට හඳ සහ නිව්යෝක් නුවර නැමැති පද්‍ය නිර්මාණය මහගම සේකරගේ පුතේ. හඳ සහ නිව්යෝක් කියන පද්‍ය නිර්මාණය මහගම සේකරගේ. ඒක ඉතින් ඔයාලා ටිකක් දැනගන්න ඕන මහගම සේකරගේ. ගුණදාස අමරසේකර නෙමෙයි විමල් දිසානායක නෙමෙයි පරාක්‍රම ගුරුදුවක් නෙමෙයි මහගම සේකරගේ. තා පොඩ්ඩයි බලමු රූපකයක් සහිත වර්ණය තෝරන්න. පුතේ උපමා රූපක කියන්නේ කොටස් දෙකක් උපමා රූපක කියන්නේ කොටස් දෙකක් මේ පස්සෙට මේක ලොකු අදාළක් තියෙනකත් මම ඔයාලට කියන්නම් පුතේ උපමා කියන්නේ රූප පුතේ උපමා කියන්නේ යම් වස්තුවක් හෝ පුද්ගලයෙක් තවත් වස්තුවකට හෝ පුද්ගලයෙකුට සමාන කරනවා සඳ වගේ මූණ නේ එතකොට රෝස මල වගේ මූණ වගේ සමාන කරන රූපකයක් කියන්නේ තවත් වස්තුවක් හෝ පොඩකින් පේනවා රූපකයක් කියන්නේ පුතේ තවත් වස්තුවක් හෝ පුද්ගලයේ තවත් වස්තුවකට හෝ පුද්ගලයෙකුට පුද්ගලයෙකු වගේමයි කියනවා මෙතන සමාන කරන්නේ මෙතන සමාන කර මෙතන මෙන් සේ වාගේ කියන නිපාතයේදී මෙතන එහෙම නැහැ සමාන කිරීමක් නැහැ නැමැති වගේ නිපාතයක් එදෙනවා පුතේ මෙහෙම
මෙතන රූපකණ මහමූද නැමැති සාමි පුරුෂයා සංසාරය නැමැති මහමූද එහෙනම් පුතේ රූපකයක පුද්ගලයක වස්තුවක් ස්වභාවය තවත් පුද්ගල වස්තුවකට සමාන කිරීම නෙවෙයි ඒක වගේමයි කියනවා රූපක මහමූද නැමැති සාමි පුරුෂයා කිව්වට පස්සේ මහමූදත් සාමි පුරුෂයා කිව්වම එක්කෙන මහමූද කිව්වත් සාමි පුරුෂය හැඟ වෙනවා සාම්පුර්ෂයේ කිව්වත් මහමූද හැංග වෙනවා මේකේම නේ මහමූද වගේ සාම්පුර්ෂයා කිව්වම මහමූදයි සාම්පුර්ෂයයි දෙකක් එහෙනම් පුතේ උපමා රූපකේ වෙනස් තේරුම් ගන්න මෙතන තියෙන රූපකයන් සහිත වර්ණයේ තෝරන්න කියලා මෙච්චර ඔයාලා මේ පස්සේ තෝරන්න ඕනේ නැහැ මෙච්චර තේරුම් ගැනීමට බලන්න රුවින දිලෙන අබරණ කැලුම ගතයේදී මෙතන අහන්නේ රූපකයක් රහිත වර්ණයේ රුවින දිලෙන අබරණ කැලුම ගතයේදී රූපයෙන් දිලසන ආවරණ කැලුම ආවරණ කාන්තේ ශරීරයේ වැදිලා කියලා. ඒක එච්චර රූපකයක් නැහැ පුතේ ඒක. ඒක තමයි උත්තරය. අපි අනිත්‍ය බලමු. කුරා කුහුඹ මිනිස් යంత్ర. කුරා කුහුඹ මිනිස් යంత్ర. ඒ කියන්නේ කුහුඹුවන් නැමැති කුරා කුහුඹුවන් නැමැති මිනිස් යంత్ర. ඒක රූපකයක් තියෙන මෙතන. කුරා කුහුඹ මිනිස් යంత్ర ඊට පස්සේ මීදේ දුව දෙසට ඉසට නැගුව ඉඳුනිල් මිනිසේසතක් කිය. පුතේ මීදේ කියන්නේ පොළව නැමැති දිව්‍යාංගනාව වගේ අදහසක්. එහෙනම් ඒක රූපකයක්. ඊට පස්සේ මිහිලිය නල්ලේ අංජල තිලකේ පොළව නැමැති මහී කාන්තාව නැත්නම් පොළව නැමැති කාන්තාව. මිහිකත නැමැති කාන්තාව. කුරා කුඹ මිනිස් යంత్ర කුරා කුඹුවන් නැමැති මිනිස් මිනිස් යంత్ర වගේ අදහසක් එහෙනම් පුතේ අපිට මේක ගන්න වෙන අංක 1 රුවින දිලෙන අබරණ කැලුම ගතේදී කිව්ව රූපකයක් නැහැ. ඔයාලට පේනවනේ පුතේ කුරා කුඹ මිනිස් යంత్రක අපිට දැනන රූපකයක් තියෙනවා කියලා. මීදේ දුවට ඉසුවනක එක රූපකයක් තියෙනවා. එතකොට මිහිය කියද්දි මහී කාන්තව නැත්තම් මහ පොළොව නැමැති කාන්ත මේ රූපකයක් තියෙනවා. අපි 35ට යනවා. හිරි ඔතප් ඒ කියන්නේ 34 උත්තරේ අංක 1 හිරි ඔතප් ලදනියාව කාරණා පෑවාසේ වලාදී අඹුඩ හස්සේ ගන්වා යන පාඩේ වලාදී යන වචනේ අර්ථය කුමක්ද පුතේ වලාදී කියන්නේ මොකද්ද පසුපසු කකුලක නැහැ කන් දෙක නැහැ අඹුඩය නැහැ වල්ගය තමයි උත්තරේ මේක අපිට නිකම්ම උනත් කියවල උත්තරේ ගන්න පුළුවන් 36 බලන්න පහත් සඳහන් කවියේ 3 වෙනි පදයේ තෝරන්න පහසඳහන් කවියේ 3 වෙනි පදය තෝරන්න පෙරවිරුවන් ඔබගේ පුතේ ඉදිකල වැව බලන් පුතේ හිස්තනක් ඒ මහ වැව බැඳුනේ පුතේ එන පුතේ ඉදිකල වැව ගැන තියෙනවා ඒ මහ වැව බැඳුනි පුතේ කියලා බලන් පුතේ දාලා උත්තරේ මේකට දෑ උරුමය ඇතිව සිටේ ඒක එච්චර ගැලපෙන්නේ නැහැ සුර විරුකම් ඔබට ඇතේ බලන්න දාලා ඉදිකර වැව් ගැන තියෙදි සුර විරුකම් ඔබට ඇති කවුරු ගැලපෙන්නේ නැහැ ඊට හතර බලන්න මෞදෙස් මෞබිම දෙස බලන් පුතේ ඒ මහ වැව් බැඳුනේ පුතේ ගැලවීමක් නැහැ නේ පුතේ ඉදිකර වැව් බලන් පුතේ දෑතේ සවියේ නී පුතේ ඒ මහ වැව් බැඳුනේ පුතේ එහෙනම් පුතේ උත්තරේ අපිට තර්කානුකූලව හිතුවොත් උත්තරේ අංක 2 කියලා අපිට හිතලා ගන්නත් පුළුවන් 37 බලන්න ඔන්න මං ගැටය කාලේ නම් නේරු අගමැතිතුමා ඉස්සරහා මහරජින ඉස්සරහා සියං කුමාරයා ඉස්සරහා නැටුන් නටල ප්‍රශංසා ලබල තියනවා මේ සංවාද ඛණ්ඩය ඇතුළත් නාට්‍ය කුමක්ද ඔයාලගේ තලමල පිපිලා කියන නාට්‍ය තලමල පිපිලා ඒක වෙන කතාවක් නෑ ගුරුතරුව නෙමෙයි කුණු වටේ නෙමෙයි සිංහබාහු නෙමෙයි එහෙම බැලුවත් ඔයාලට ටග්ගල මේ ගහ ගන්න පුළුවන් උත්තරේ 38 බලන්න පුතේ අවසාන පශු දුණ යන්නේ හේන් ගොවිතන ආශ්‍රිත භාෂා විවහාරයේදී වාම් පතුල් යනු මොනවද වාම් පතුල් යනු මරවුගුල්ල නැහැ වඳුරන්ගේ පාදය නැහැ සතුරන්ගේ හම්පොතුය නැහැ පාවහන්නේ හරි ඔයාලා මේ ඔක්කොම කියවන්න ඕනේ නැහැ පාවහන් දැක්ක පාවහන් හරි ටක් ගාලා අපිට උත්තරේ තෝරන්න පුළුවන් 39 බලන්න සල්නීනි සංදේශයේ කවියක් තියෙනවා උදුල සොමි කැලුම් නිසයරු හිමිපුවල බබල්න සෞම්‍ය කාන්තිය ඇති සඳ නැමෙති සාමි පුරුෂයා පහළ වන බැවින් තම වෙත නිසමුදුල සඳ නැමෙති සාමි පුරුෂයා තමන්ගේ ළඟට එන නිසා රාත්‍රිය නැමෙති කාන්තාව නිසමුදුල රාත්‍රිය නැමෙති කාන්තාව සඳ නැමෙති සාමි පුරුෂයා තමන්ගේ ළඟට එන නිසා
ලකල ගුවන් තරසිරිය අහන නිකසල ගුවන් අහස නැමැති සිරිය අහන අහස නැමැති ඇඳ යහන සරසල තියනවලු අතුල කුසුම් විලසින් සැදෙන තරුවල තරුවලින් තමයි මේ ආකාශ නැමැති යහන සරසල තියෙන්නේ එහෙනම් පුතේ මේකෙන් කියවෙන්නේ අපිට අපිට දැන් උත්තර නොබලුවත් පැහැදිලිනේ මේකෙන් කියවෙන්නේ රාත්‍රියේ සවසක් ගැන මේකෙන් කියවෙන්නේ රාත්‍රියක් ගැන කියවෙන්නේ බලමු පුතේ හඳ ගැන කියද්දි රාත්‍රිය ගැන කියද්දි තරු ගැන කියද්දිනේ අපිට තැහැ පැහැදිලි මේක රාත්‍රියක් ගැන කියවෙන්නේ හරිම ලේසි වන වෙනුමක් ගැනය නැහැ හිරු බැස යන අවස්ථාවක් ය නැහැ රජකෝගේ සිරියහනක් ගැන නැහැ රසිරියහනක් ගැන නෙමෙයි මේ රාත්‍රිය ගැන කියන්නේ නිෂා වර්ණණයක් ගැනේ හරියට හරි නිසමුදුල කියලා තියෙනවා එහෙනම් නිෂා වර්ණණයක් පුතේ අපි යනවා අවසාන ප්‍රශ්නෙට පහ සඳහන් පාඨයේ අර්ථයට වඩා සමීප අදහස් දෙන වර්ණය තෝරන්න මෙන්න මේ පහත තියෙන වාක්‍යයේ අදහසට සමීප අදහස් දෙන වාක්‍ය තෝරන්න පුතේ මේකේ හැම වාක්‍යයක්ම ගැලපෙනවා වඩාත්ම ගැලපෙන එක තෝරන්න තියෙන බලමු අපි මතු පිටින් පෙනෙන වාච්‍යාර්ථය නොව ව්‍යංගාර්ථය අවබෝධ කළ යුතුය මතු පිටින් පේන වචනේ අර්ථය නෙමේ ව්‍යංගයෙන් තියෙන අර්ථය අවබෝධ කරන්න ඕන බසේ බුද්ධි ගෝචර වන කොටස පමණක් නොව හෘද ගෝචර වන කොටසද අවබෝධ කරගත යුතුය භාෂාවේ බුද්ධියට තියෙන කොටස විතරක් නෙමේ හදවතට දැන් දෙත් අවබෝධ කරන්න එන පුතේ මොකද්ද කියන්නේ මතු පිටින් පෙනෙන වචනේ අර්ථය නිමි වාචාර්ථ කියන්නේ වචනේ අර්ථය නිමි ව්‍යංගයෙන් දෙන අර්ථය නොකියා දෙන අර්ථයක් අවබෝධ කරන්න ඕන භාෂාවේ බුද්ධියෙන් ප්‍රකාශ වෙන දේ විතරක් නෙමේ හෘදයට ලබා දෙන හදවතට දෙන දේ අපි අවබෝධ කරගන්න ඕන කියන දේ මේ කියන්නේ බලමු අපි වචනාර්ථය හා ව්‍යංගාර්ථයෙන් කියවෙන අර්ථය අවබෝධ කළ යුතු අතර හදවතට හා බුද්ධියෝචර වන කොටස් දැන ගැනීම ප්‍රමාණවත්ය එහෙම එච්චර ගැළපීමක් නැහැ ඒක මතු පිටින් පෙන්න අර්ථය හා ව්‍යංගයෙන් කියවෙන කොටස් අවබෝධ කළ යුතු අතර බුද්ධි ගෝචර හා හෘද ගෝචර කොටස් දැනගත යුතුය යම් මට්ටමක සමානත්වය මේ සමීපත්වය ඇති නමුත් සීල සියම් මේ ගැළපෙන්නේ නැහැ අපි බලමු කියවලා වචනේ මතු පිට අර්ථය මෙන්ම එහෙනම් ඔන්න වාච්‍යාර්ථය වචනේ මතු පිට අර්ථය මෙන්න ව්‍යංගාර්ථය හරි වචනේ අර්ථය විතරක් නෙමේ ව්‍යංගාර්ථයක් දැනගන්න ඕන බුද්ධියට ගොදුරු වෙන කොටස මෙන්ම හදවතට ගොදුරු වෙන කොටස අවබෝධ කරගත් පුතේ අර මුල් වාක්‍ය වඩාත්ම ගැළපෙන්නේ මේ තුන්වෙනි එකට උත්තරේ අංක 3 අපි බලමු අංක 4 මතු පිටින් පෙනෙන වචනාර්ථය අවබෝධ කළ යුතු අතර බුද්ධි ගෝචරා හෘද ගෝචර කොටස දැනගත් පුතේ ආරම්භ මෙන්න මේ කියන වාක්‍යයට මතු පිටින් පෙරන වාචාර්ථය නොව ව්‍යංගාර්ථයට අවබෝධ කරගත යුතුය බසේ බුද්ධි ගෝචර වන කොටස පමණක් නොව හෘද ගෝචර වන කොටස දත යුතුය මේකට පුතේ වඩාත්ම ගැළපෙන අංක 3 බලමු වචනයේ මතු පිට අර්ථය මෙන්ම ව්‍යංගයෙන් කියවන අර්ථයද බුද්ධියට ගොදුරු වන කොටස මෙන්ම හදවතට ගොදුරු වන කොටසද අවබෝධ කරගත යුතුය පුතේ එහෙනම් ගැළපෙන්නේ අංක 3 හරි පුතේ අපි දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කරා 2018 ප්‍රශ්න පත්‍රයේ 2018 පළවෙනි ප්‍රශ්න පත්‍රය අපි දැන් සාකච්ඡා කරේ පුතේ ඔයාලට මම හිතනවා මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවෙන් ඔයාලගේ දැනුම මතක් වෙන්නේ දැනුම වැඩි වෙන්න ඇති ඒ වගේම ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියද්දී ඔයාලා දැනගන්න ඕන කාරණා දැනගන්න හිත පුතේ ඔයාලා තව කාරණා කියන්න තියෙනවා ප්‍රශ්න පත්‍රයකට ඔයාලා මේ බහුවන ප්‍රශ්න පත්‍රයට උත්තර ලියද්දී ඉතා වැදගත් කාරණා මේකට උත්තර ලියද්දී පුතේ ඔයාලට මෙහෙම 1 2 3 4 කියලා තියෙනවා ඒක වර්ණ හතරක් තියෙනවා වර්ණ හතරක් තියෙනවා පුතේ ඔයාලට ඔයාලා කියවා ඉක්මනට පුතේ මේකට පෑය හම්බෙන්න ටක් ගාලා කරන්න ප්‍රශ්න හතරක් තියෙනවා අංක 1 නම් හරි අපිට ඒකට ඉලක්ක ගහගන්න පුළුවන් 2 නම් හරි ඒකට ගහන්න පුළුවන් හිතන්නක තෝරන්නේ එකට ගන්න නැහැ කියලා මේක පැයක් තිස්සේ කල්පනා කරන මේකට පොඩි මෙහෙම කතිරයක් දාගෙන ඒක අතාරන ලොකු හොඳ තේන කතිරයක් දා 4ට 5ට යනවා 5 දාන්න නැත්තම් ආයි කතිරයක් දාගන්න හරිනේ මෙහෙම මෙහෙම කරගෙන ගිහිල්ලා ඊට පස්සේ පුතේ ඔයාලා මේවා නැවත නැවත කල්පනා කරලා නැවත උත්තරේ ගන්න උත්සාහ කරන්න පුළුවන් ඔයාලට පැහැදිලි ඇති මම කියන්නේ මේක අංක 1ට උත්තරේ අංක 2 නම් අපි ඒක ගහගන්න 3ට 2 නම් ගහගන්න 4 3 එකට දාන්න නැත්තම් අපි හොඳ කතිරයක් දාගන්න පේන විදිය 7 5 දාන්න නැත්තම් කතිරයක් දාගන්න අපි යනවා ඉස්සරහට
ඉස්සල්ලාම් පුතේ ලේසේ ලකුණු ටික ඔබ සතු කරගන්න ඊට පස්සේ තමයි මෙන්න මේ වගේ දන්නේ තියවල් ගැන කල්පනා කරලා බලන්න තර්ක කරලා ඒකට උත්තර මං හිතන විදිහට ඔයාලට මේ කඩුවල නෙමෙයි කොලයක් දෙනවා මේ වර්ණ මාක් කරන්න කියලා ඒක මාක් කරනකොට ඉතාලම අවධානයෙන් මාක් කරන්න ඕන බලන්න අංක 1ට හරි 2ට 2 3ට 4 පහට 2 අනේම හොඳට හිතලා මාක් කරන්න නැත්නම් අපරාධ ඔයාලගේ මේක වරද්ද ගන්න එපා මේක හොඳ කල්පනාවෙන් කරන්න ඕන දෙයක් පැන්සලින් කරන්න අවශ්‍යතාවයක් නැහැ එකට බැලුවොත් 2 නම් 2 බලන්න 2 මේකෙත් 2 2 හරිද බලන්න 3 නම් උත්තරේ 3 කියලා ගහ බලන්න 3 3 අංක දෙකේම හරිද 4 නම් උත්තරේ 4 කියලා ගහ මෙන්න මේ විදිහට ඔයාලට මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේට 40න් 40ම නෙමෙයි පුතේ 40න් ඔයාලට 30කට යන්න යෑමේ හැකියාවක් 30කට 25කට 35කට යන්න පුළුවන් 40ම යන්න බැරි නෑ උත්සාහ කරන්න 30කට යන්න පුළුවන් පුතේ අනිවාර්යෙන්ම ඔයාලට මේ දේ කරගන්න පුළුවන් හරි පුතේ ඔයාලා මම ඔයාලට මම හිතනවා 2018 ප්‍රශ්න පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සම්බන්ධව අවබෝධයක් ලැබෙන්න ඇති අපි ඉදිරියේදී 2018 දෙවෙනි ප්‍රශ්න පත්‍රය තුන්වෙනි ප්‍රශ්න පත්‍රය මේවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙයි. ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් මේ වීඩියෝ පාඩම මේ සම්බන්ධව ඔයාලට දැනෙන අදහස යට පහළ කමෙන්ට්ස් බොක්ස් එක යටතේ ඇතුළත් කරන් ලියලා දක්වන්න. ඔයාලට අවශ්‍ය පාඩමක් තියෙනවා ඒක දක්වන්න. මම හිතනවා ඔයාලට යම්කිසි ප්‍රයෝජනයක් මේ වීඩියෝ පාඩමෙන් ලැබෙන්න ඇති කියලා. සිතාටම සුබ දවසක්. ආයිබෝවන්.